මට වාහනයකට නම් එන්ජිමක් තියෙනවනේ යන්න. මයි කාර් එකකට නම් එන්ජිමක් තියෙනවා යන්න. ඊට පස්සේ තමයි යා ගමන් කරන්නේ. එතකොට ඒක ගමන් කරන වාහනයක් වෙනවා. මං අහන්නේ දැන් මේ සුළඟට කියන එකටත් මේ වාතයට ගමන් කරන්න ඕනේනේ. එතකොට ඒකට කවුද බලය දෙන්නේ? කොහෙද එන්ජින් එක තියෙන්නේ? මං කියන කතාව තේරෙනවද? කවුද පුතා මේකට ගමන් කරන්න උවමනා කරන බලය දෙන්නේ? බන් සුළඟට ගමන් කරන්න උවමනා කරන බලය දෙන්නේ කවුද? අන්න පීඩනය ඇති වෙන්නේ කොහොමද? හරි 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 මේ මේකුණුත් එක්ක මම කියලා දෙන්නක ලේසි වගේ. හරි මේ අහන්න බෙන්න පුතේ මේ හොඳේ. ඕනම් මම මේ අත කෑල්ලකුත් අන්න හොඳේ. මේ තියෙන මූද මූදි මාළුත් නේද? මෙන්න මාළුවෙකුත් ඉන්නවා. ඔයදී ඔන්න එන්ද ළමෝ සූර්යාලෝකය ලැබුණාම මට කියන්න. දැන් සූර්යාලෝකය මුහුදටත් ලැබෙනවා ගොඩබිමටත් ලැබෙනවා. මට කියන්න වැඩිපුර රත් වෙන්නේ. දැන් මම දන්නවා මුහුදත් රත් වෙනවා ගොඩබිමත් රත් වෙනවා නේ සූර්යාලෝකය ලැබුණායින් පස්සේ. වැඩිපුර රත් වෙන්නේ කවද? මුහුදද ගොඩබිමද? අනේ බීච් එකට ගිහිල්ලාම නැද්ද? වැරදිලාවත් මං කියන්නේ යසිර නයි යනවා නංගිත් එක්ක යනවා. මං කියන්නේ මේ අනිත් පුතා මේ හොඳ කාස්ට කව්වේ ගිහිල්ලා බලන්න පුතේ මාතර පැත්තට. මට මාතර බීච් එක ගැන තමයි හොඳට මතකයක් තියෙන්නේ. දරුවෝ මේ පාරේ ඉඳලා ඇවිදගෙන යන්න බෑ බීච් එකට. එච්චර ළමයි ඒ බීච් එක ප්‍රදේශයේ හොඳටම රත් වෙලා තියෙන තාර පාරණ කොහොමටත් මේ තියාගන්න බෑ. අනිත් ඒවා පුතුම තරම් රත් වෙලා තියෙන. ළමෝ මේ පොළව රත් වෙන්නේ මුහුදට වඩා බොහොම දරුණුවට පොළව රත් වෙනවා. ඊට පස්සේ බබෝ දැන් මේ වාතය තියෙනවනේ. මෙන්න මෙහෙම වාතය තියෙනවනේ. මේ රත් වෙනකොට පොළව රත් වෙනවා. පොළව රත් වුණයින් පස්සේ පුතේ මෙන්න මේ වාත ස්තරයත් රත් වෙනවා. එක තැනක ඉඳලා තවත් තැනකට ගමන් කරනවා. වාතය ඉහළට ගමන් කරන ගමන් කරපුවාම පුතේ මෙන්න මෙතන මේ මොකද වෙන්නේ? වාතය ගොඩක් වැඩි තැන්වල පීඩනයත් වැඩි, වාතය අඩු තැන්වල පීඩනය අඩුයි. මේ අහන්නකො මේ කටක හරි ඉන්න. මොකද වෙන්නේ? මෙයා උඩ යනවා. ඇයි උඩ? පුතා මෙන්න මේක ඇතුළේ පීඩනය මහා ගොඩක් වැඩි, එතන පීඩනය අඩුයි. ඒක නිසා මේ වාතය පැත්තට ගමන් කරනවා නේද? පුතා ඕනම තැනක පුතේ පීඩනය වැඩි තැන ඉඳලා පීඩනය අඩු තැනට තමයි වාතය ගමන් කරන්නේ. මේක මහා ප්‍රබල දෙයක්. හොඳේ බබේ බෝම්බයක් පුපුරන එක දන්නවා? බෝම්බයක් පුපුරමු දැන් මම. මේ ඔයා හිතන්න දරුවෝ මෙන්න මෙතන බෝම්බයක් පුපුරනවා කියලා. බෝම්බයක් පුපුරනවා කියලා හිතන්න. බෝම්බයක් පුපුරපු ගමන්ම පුතා මෙතන තියෙන වාතය ටික ඈතට යනවා නේද? මෙන්න මෙතන පීඩනය පුතේ බිඳුවක් වෙනවා. පීඩනය මාරම අඩු වෙනවා. මෙන්න මේ ආසන්නයෙන් ඉන්න අය අසිරු, මේ හරියේ ඉන්න අය, මේ හරියේ ඉන්න අය අනිවාර්යෙන් මැරණා ළමයි මේ බෝම්බේ කෑලි බෑලි වැදිලා, බයිසිකල් බෝල වැදිලා, එහෙම මෙහෙම වැදිලා මුං කුඩු පට්ටම් වෙන්න චූටි චූටි කෑලි වලට කැඩිලා මුං ටික මැරණා. හරි බබෝ මේට වඩා ඈතින් ඉන්න කට්ටියක් ගැන හිතන්න. මෙන්න මේ හරියේ විතර ඉන්න අය මේගොල්ලෝ මැරෙයිද? ඇබද මේගොල්ලෝ මැරෙනවද? මැරෙනවා. කොහොමද මැරෙන්නේ ළමයි? මේගොල්ලොන්ගේ බොඩි එකයි මෙන්න මේ මලමිනී ටිකයි, මේගොල්ලොන්ගේ මලමිනී විදිහයි දෙවිදිහා, සම්පූර්ණයෙන් දෙවිදිහා. මුන්ගේ ළමයි චූටි චූටි කෑලිවට මුන් වෙලා තියෙන්නේ. මේගොල්ලොන්ගේ බොඩි එක හොඳට තියෙන මලමිනී හොඳට තියෙනවා ළමයි. මේගොල්ලොන්ගේ වැඩේ තියෙන්නේ මේ පෙනහළු වලින් උඩ ටික මේ මේ හැරේ තියෙන මේ ටික වෙනම කැඩෙනවා, පල්ලැහැ ටික වෙනම කැඩෙනවා. සරලව ළමයි මලමිනිය කොටස් දෙකයි.
මෙතනින් උඩ කොටසයි මෙතනින් උඩ කොටසයි පල්ලෙහා කොටසයි විදිහට මලමිනිය කොටස් දෙකකට කැඩලා යනවා. හේතුව එහෙනම් මෙතන පස්සේ මිනිස්සු මැරෙන්නේ පුතා මේ මලමිනිය දෙකට කැඩෙන විදිහට. කොහොමද එහෙම මැරෙන්නේ කියන්නේ පුතේ? එයා මේ වෙනකොටත් හුස්ම ගන්නව නේද? මගේ පෙනහලුව ඇතුලේ වාතය පිරීලා තියෙනවා. ඒ වාතය කියන්නේ මගේ ඇතුලේ පෙනහලුව වල වාතය තියෙනවා. හැබැයි මෙතන පීඩනය ගොඩක් අඩුයි. ඒක නිසා මගේ පෙනහලුව වල පීඩනය මීට සාපේක්ෂව සෑහෙන වැඩි නේ. පීඩනය වැඩි, පීඩනය අඩුයි. එහෙනම් වැඩි තැන ඉඳලා අඩු තැනට යනවා නේද? මගේ පෙනහලුව ඇතුලේ තියෙන පීඩනය පුතා මේනකොට ගොඩක් වැඩි. මේකට සාපේක්ෂව එහෙම වෙච්ච එක මම පුතේ මගේ පෙනහලුව වල ඉඳලා එළියට වාතය ගමන් කරන්න ගන්නවා. කොහොමද එන්නේ? මෙහෙම බබා වගේ ඇවිල්ලා මෙහෙම යනවා. එච්චර ඉවසිලිවන්ත බවක් නැහැ. කොහොමද යන්නේ? පුතා මේ පෙනහලු يعني මේ පෙනහලු ටික ඔක්කොම කුඩු කරගෙන මෙහෙම පිට වෙලා යන. මේ පෙනහලුත් එක්කලම කුඩු කරගෙන යන්නේ ඇඟත් එක්කලා. ඒකයි මං කිව්වේ දෙකට කැඩනවා කියලා. තේරුණාද? ඒක නිසා පීඩනය කියන එක මහා භයංකාර දෙයක්. ඒතර මුංගේ ඇඟ සම්පූර්ණයෙන් මෙන්න මෙහෙම දෙකට කැඩලා යනවා. පෙනහලු වලින් සම්පූර්ණයෙන්ම පුපුරලා යනවා. දෙකට කැඩලා යනවා. පැහැදිලිද මං කියන දේ? ඔව්. ඒතර මුං එහෙම මැරෙනවා. දැන් මුත් එහෙම මැරෙනවා. පුතේ මේ යොලු ලොකු හරි නෙවෙයි මැරෙනවා. මේ හරි නෙවෙයි මැරෙනවද? මුන් මැරෙනවා ළමයි. මැරෙන්නේ කොහොමද? ගිලි ලැජ්ජා මේ මැරෙන්නේ ළමයි. ඔව් ළමයි. පෙනහලු කඩාගෙන එන්න තරම් මුන්ගේ බලපෑමක් නැහැ. හැබැයි ළමයි ෂර්ට් ඇතුලේ තියෙන මේ වෙනකොට මොනා තියෙන්නේ? වාතය. කලිසම් ඇතුලේ තියෙන්නේ වාතය. ඒව ටික ක්ෂණිකව ඉදිරියට ඇදිලා එනවා. මේවා කීතු කීතු ඉරිලා. එතකොට මූ මැරෙන්නේ නැහැ. හැබැයි ඇඳුම් ඉල්ලේ. එතකොට මැරෙන්න වෙන්නේ විලි ලැජ්ජාවෙන්. මට නිකම් මෙවිල පීරෝ වගේ. හරි මං අදන් මේ අද වීඩියෝ එකේදී පෙන්නන්නම් බෝම්බයක් පුපුරපු තැනක ඉන්න මනුස්සයෝ ගැන. හරි ඇත්තටම පුතා මේ මට මම චූටි කාලේදී ওই බොයික එක බෝම්බ දැකලා තිබ්බා, මනුස්සයෝ මැරලා තියෙනවා දැකලා තිබ්බා. මටත් හිතා ගන්න බැරුව හිටියේ කොහමද උන්ගේ ඇඳුම් ඉරෙන්නේ කියලා. ඇත්තටම ඇඳුම් ඉරෙන්නේ කොහමද? දැන් සමහර මනුස්සයෝ පුතා මේ මට මතක අර මහ බැංකුවේ බෝම්බේ ගහපු එකේ එහෙම වීඩියෝ එක මං දැක්කා. සම මනුස්සයෝ වැටිලා ඊට පස්සේ මනුස්සයෝ නැගිටිනවා. අර තුවාල වෙලා එහෙම වෙලා මේ බෝම්බේට හවිච්ච මනුස්සයෝ නැගිටිනවා. නැගිටිද්දි බව පස්සේ එළියේ ඒ දැන්වල කොටු දාලා පෙන්නන්නේ. තේරෙනවද? එතකොට මේ හරි ඉඳලා මැරලා යන එක සැපයි. පස්සේ එළිය දාගෙන පාර දිගේ ඇවිදගෙන යනවට වඩා අරගලේ වෙලාවෙත් එහෙම ගියා නේද කට්ටිය? අන්න ඒ වගේ වෙනවා. එතකොට පුතාට තේරෙනවද? ඒ පුතාට තේරෙනවද පස්සෙ එළිය කියලා? ඒක නෙමෙයි බන් තේරුම් ගන්න ඕනේ. එළිය ගැන නෙමෙයි කතා කරන්නේ. මම මේක නිකන් කිව්වේ. පීඩන උපාතයක් කියන එක කොච්චර භයංකාරද කියලා කියන්නයි මම ඔක් කිව්වේ. මේ පුතා දැන් අය පාරක් කතාවට එන්නකෝ. මේ තියෙන මෙන්න මේ හරියේ තියෙන පීඩනය ගොඩ අඩුයිද වැඩිද? ඒයි මෙතන තියෙන පීඩනේ අඩුයි. එන ගහපන්. යකොඩ මේක තියෙන පීඩනේ අඩුයි. මෙතන ඉඳලා වාතය ඉහළට ගමන් කරනවා. එතකොට මෙතන පීඩනය අඩු වෙනවා. ඊට සාපේක්ෂව පුතේ මෙතන පීඩනය වැඩි. එතකොට මෙන්න දරුවෝ මේ පැත්තට හුළඟ හමාගෙන එනවා. මම මේකට සුළං කියලාම කියන්න. මේ දෙර හුළඟ හමාගෙන එනවා. මෙන්න මේකට තමයි කියන්නේ අපි මොනා කියලාද? සුළඟක් කියලා. පැහැදිලිද? මේකට තමයි මගේ පුතා මම කියන්නේ සුළඟක් කියලා. දැන් ඉරපා යන්නේ මේ පැත්තෙන් නะ. මේ හුළඟ හමාන යන්නේ කොහෙන්ද? ටිකට් ඉරපා යන්නේ මේ පැත්ත නะ. මේ පැත්තේ තියෙන පොළව නම් රත් වෙන්නේ මේ පැත්තට නේද හමාන යන්නේ? දැන් තංගල්ලට ඉරපා යවුවොත් එහෙම තංගල්ල වාතය ටික උඩ යනවා. පීඩනේ අඩු වෙනවා. බෙලියත් පීඩනේ වැඩි. දැන් මොකද? බෙලියත් ඉඳලා තංගල්ලට හුළඟ හමාන යනවා. දැන් ඔයාට තේරෙනවද සුළඟක් හමා යනවා කියන එකේ තේරුමක් තියෙනවා වගේ? තේරෙනවද? ඔයාට තේරෙනවද හුළඟක් හමාන යනවා කියන එකේ තේරුමක් තියෙනවා කියලා? යස්. එහෙම යන්නේ කොහොමද කියලා තේරෙනවා? නියමයි. පුතා පළවෙනි තරුව දැම්මා ලිව්වා සුළඟක් ඇතිවන්නේ කෙසේද?
සුළඟක් ඇතිවන්නේ කෙසේද? සුළඟක් ඇතිවන්නේ කෙසේද? සුරවි වැඩ නේද? සනුජය දැක්ක කල් කොල්ල ලොකු වෙලා. තැවුල තැවුලද ගොහේ. ආධාර මුදලක් එවන්න උත්තර එකක් ගන්න හොඳේ. එකිය කර එකතු කරලා එවන්න. නවෝද්‍යා ඇඳගත්තද? ඒ ඇඳගත්තද? ඇට ගෙම්බෝ ඇඳගනින් පොරිකඩයෝ. ඕකේ හරි පුතා මෙන්න මෙහෙම ලිව්වනම් සුපිරි. මේ මේක නෝට් එක ලියන්නේ කොහමද? මෙන්න මෙහෙම ලියමුකෝ. ඒ බබා කොහමද ලියන්? මෙන්න මෙහෙම ලිව්වා. පොලව ඒ තනියම ලියනවද මමත් එක්ක ලියනවද? මාත් එක්ක ලියනවා. ඔයා කියන්න සූර්යාලෝකය වැටුණාම පොළොවත් රත් වෙනවා, මුහුදත් රත් වෙනවා. හැබැයි වැඩිපුර රත් වෙන්නේ පොළොව කියලා කියන්න. හරි පොළොවත් රත් වෙනවා, මුහුදත් රත් වෙනවා, වැඩිපුර රත් වෙන්නේ පොළොවද මුහුදද? වැඩිපුර රත් වෙන්නේ පොළොව. වැඩිපුර රත් වෙන්නේ පොළොව. ඊට පස්සේ අන්න හරි පොළොව ආසන්නයේ තියෙන වාතය රත් වෙලා ඉහළ යනවා. පොළොව මට්ටමේ තියෙන වාතය රත් වෙලා ඉහළ යනවා. රත් වෙලා ඉහළ යනවා.
පොළොව ආසන්නේ වාතය රත් වෙලා ඉහළ යනවා. එතකොට පුතේ වාසන්නේ අඩු පීඩන කලාපයක් ඇති වෙනවා. පොළොව ආසන්නේ අඩු පීඩන කලාපයක් ඇති වෙනවා. පොළොව ආසන්නේ අඩු පීඩන කලාපයක් ඇති වෙනවා. පොළොව ආසන්නේ අඩු පීඩන කලාපයක් ඇති වෙනවා. ඒ ටෙන්ෂන් එකෙන් කියන්න එපා. මෙතන ඉඳලා ලියන්න 10 වසරත් මේකෙම ලියන්න. දරුවෝ අලුතෙන් පොත් ගන්න හැ නේද ඔයගොල්ලෝ? ඔය පොතම තමයි ඔයගොල්ලෝ 10 වසරට පාවිච්චි කරන්න ඕනේ. හරිද? අම්බු මේ දවස්වල අම්මලා තාත්තලාට සල්ලි නෑ. ඒක නිසා මේ ලාස්ති කරන්න බෑ. මම යන්න ඉස්සෙල්ලා 10 වසරේ සෙමින එක ගැන කියන්නම්. හොඳේ? අර පොතේ ලියන්න බෑ. හා හා මොකේ හරි ලියන්නකෝ. අතේ හරි කමන්නේ. ඊට පස්සේ මෙතන අඩු පීඩන කලාපයක් ඇති වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? වැඩි පීඩන කලාපේ ඉඳලා අඩු පීඩන කලාපයට වාතය ගමන් කරනවා. මේක අපි හුළඟ කියලා කියනවා. මේකට අපි කියන්නේ හුළඟ කියලා. මේකට අපි කියන්නේ හුළඟ කියලා. මේකට අපි කියන්නේ හුළඟ කියලා. අය මේ කිරිකිරි සද්දයක් එනවනේ. ඇම්ප් එකෙන් එන්නේනේ. කිරිකිරි කිරිකිරි ගාලා. ආ මෙතන සම්බන්ධ කරපුවා. මණිකම දාලා සම්බන්ධ කරේ. සමහර වෙලාවට විතරයි එන්නේ. හැමතිස්සෙම නෙමෙයි එන්නේ. බෆල් එකට ඔන්නේ. බෆල් එකට දුන ලයින් එකේ දන්නා නේ. නැ ඔව් බෆල් එකෙන් එන්නේ. මෙතන සම්බන්ධ කරපු කෙනද දන්නා නේ. නෑ නේ. බලෝ. බලෝ. හරි මචෝ, මේක තේරුණාද? පස්සෝ මේක තේරුණාද? හුළඟක් ඇති වෙන්නේ කොහොමද? හුළඟක් හමාන යන්නේ කොහොමද කියන එක දැන් තේරෙනවද? වාතය මෙන්න මේ ටික ඔළුවට ආවද කියන්නේ? වාතය කියන්නේ එකක්, සුළඟ කියන්නේ එකක් කියලා ඔළුවට ආවද? නැපතේ වාතය කියන්නේ එකක්, සුළඟ කියන්නේ තව එකක් කියලා ඔළුවට ආවද? ඔව්. එතකොට සුළඟ හමාගෙන යන්නේ පීඩනේ වැඩි තැන ඉඳලා පීඩනේ අඩු තැනට කියන එක ගැන ඔළුවට ආවද? ඔව්. මෙන්න මේකම තමයි පුතේ සුළි සුළඟකට පත් වෙන්නේ. හරිද? ඔයා හිතන්නකෝ, අපි ඉන්නේ පුතේ ඉන්දියන් සාගරේනේ. අපි ඉන්නේ සාගරේ. මේ ශ්‍රී ලංකාව. අහු ශ්‍රී ලංකාව නිකන් කුරුලෙක් තමයි. ලාව කියන්නේ මෙන්න මෙතන මොකද තියෙන්නේ? ඇබතා මෙන්න මෙතන මොකක්ද තියෙන්නේ? ඉන්දියාව. අනේ ළමයි මෙතන මොකක්ද තියෙන්නේ? ඔව් ළමයි මේ බෙන්ගාල බොක්ක තියෙන්නේ. මේ මේ විශාල සාගර ප්‍රදේශයට පුතා මම කියන්නේ බෙන්ගාල බොක්ක කියලා. එතකොට මෙන්න මේ ප්‍රදේශයේ පුතේ බෙන්ගාල බොක්ක තියෙන්නේ. මේ ඉන්දියන් සාගරේ, මේ ශ්‍රී ලංකාව. නේපා හරි. එතකොට ළමයි අරන් කියපු වැඩේ වෙන්නේ ඔයා එකමට හිතන්න වෙන්න මෙතෙන්ට කියලා. සූර්යා මුදුන් වෙන්නේ නැත්තම් සූර්යා පායන්නේ මෙතෙන්ට කියලා හිතන්නකෝ. මේ වෙන්න පෘථිවිය ආපු ලබ්බක් වගේ. මෙන්න පුතේ උතුරු අර්ධගෝලේ, මෙන්න දකුණු අර්ධගෝලේ. මේ තියෙන සමකයනේ. ඔගොල්ලෝ දන්නව නේද වැඩිපුර සූර්යාලෝකය ලැබෙන පාටද? සමකයට. එහෙනම් පුතේ මෙන්න මෙතන ඉන්දියාව, මෙන්න මෙතන ශ්‍රී ලංකාව තියෙන්නේ. එතන මෙන්න මේ හැරි තමයි බෙංගාල බොක්ක තියෙන්නේ. එතන ළමයි සූර්යාලෝකය මෙන්න මෙහෙර දැඩිව පතනෙ වෙච්ච ගමන්ම මේ හරියේ උෂ්ණත්වය වැඩි වෙනවා. මේ සාගර ප්‍රදේශයේ උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට ඒ ආසන්නයේ තියෙන වාතයත් තදින්
මේ වාතයේ ඉහළ යනවා. අනේ දැන් මං ඉහළ යන වාතයේ කොහොමද අඳින්නේ? මෙයා මේ පැත්තට නැති මෙහෙම ලෑන්ඩ් එකක් නේ මේක. කියන්නේ මම මේක කොහොමද? ටිප් ටික. අනේ මන් දන්නේ කොහොම හරි පුතේ මෙතන තියෙන වාතය ඉහළ යනවා. මෙතන පීඩනය අඩු වෙනවා. මේ පීඩනය සමනය කරන්න පුතේ ඇත්තේඳලා හුළඟ හමාගෙන යනවා. අපේ ලංකාවට වැඩිපුරම වර්ෂාව ඇති වෙන්නෙත් මේ සුළි සුළං ඇති වෙන්නෙත් මේ නිද නිරිත දිග මෝසම අරව මේවා ඔක්කොම ඇති වෙන්නේ මේකද? නේද? නිරිත දිග මෝසම ඇති වෙන්නේ මෙහෙම, ඊසාන දිග මෝසම් ඔය හැම එකක්ම ඇති තමයි. හරි අහන්න. එතකොට ඒ රජෝ අහගෙන ඉන්න බබෝ. දැන් එතකොට බෙන්න නිරිත දිග මෝසම්, ඊසාන දිග මෝසම් ඔක්කොම ඇති වෙන්නේ මෙහෙම කියලානේ මම ඔයාලට කිව්වේ. එතකොට බබෝ මෙන්න මෙහෙම හිතන්. ශ්‍රී ලංකාවට වර්ෂාපතනය ඇති වෙන්නේ ශ්‍රී ලංකාවේ සිදුවන ම දෙයක්ම පුතේ සිද්ධ වෙන තේරම තමයි. හරි මේ නිරිත දිග මෝසම ඇති වෙන්නෙත් එහෙම, ඊශාන දිග මෝසම ඇති වෙන්නෙත් එහෙම. ඉතින් සාමාන්‍යත්වය තමයි පුතා ඔයා හිතන්න මෙන්න මෙතෙන්ට, මෙන්න මෙතෙන්ට සූර්යාලෝකය හොද්දටම ලැබිලා මෙතන පීඩනය ගොඩක් අඩු වෙන්නේ. මොවට පීඩන වෙනසක් ප්‍රබලතාවය ගැන කීවා. අර මනුස්සයෙකු ඇඟක් කඩාගෙන එන්න තරම් ඒ පීඩන වෙනස භයානකයි නේද? එතකොට පුතේ ඊට සාපේක්ෂව මෙහි තියෙන පීඩනය ප්‍රෙෂර් එක ගොඩක් වැඩි. කඩාන බිඳගෙන මේක ගමන් කරනවා නේද? එපොතේ මෙයා කඩාන බිඳගෙන මෙන්න මෙතෙන්ද විතර ගමන් කරනවා නේද? ඔන්න ඕකට තමයි පුතේ මං කියන්නේ සුළුසුරඟක් කියලා. එතකොට මගේ පුතාට දැනෙන්න ඕනා මෙන්න මෙතන පීඩනය ගොඩාක්ම අඩු වෙලා මෙතන පීඩනය ගොඩාක් වැඩි වුණොත් තමයි මේ සුළි සුළඟක් ඇති වෙන්නේ. ඒ කියන්නේ මෙතන ගොඩක් රත් වෙලා මෙතන තියෙන වාතය උඩට ගියොත් තමයි මේ සුළි සුළඟ කියන එක ඇති වෙන්නේ. තේරුණාද? ඔව්. ඊට පස්සේ බබෝ මාර ශීන්‍යයක් වෙනවා. දැන් මේ පෘථුවිය කියන එක මෙහෙම තියෙන එකක්ද? මෙයා මොකද වෙන්නේ? කැරකෙවෙනවනේ දරු. මෙන්න මෙයා මෙන්න මෙහෙම කැරකෙවෙනවා. කැරකෙවෙනකොට මේ ගමන් කරන හුළඟ කෙලින් යන්න පුළුවන් බෑ. රැකී පුතා මෙතන දැන් පෘථුවිය කැරකීමත් එක්ක මේ ගමන් කරන හුළඟ මෙන්න මෙහෙම කැරකි කැරකි තමයි යන්න ගා. ඒක මං හරියට ඇන්දොත් පත්තු කරපු වමර චක්‍රයක් වගේ තමයි පේන්න ගන්නෙ. මම වැරදි වචනයක් කිව්වද? පේනවද ළමයි? මෙහෙම කැරකි කැරකි යනවා පේනවා? පේනවා ළමයි. ඔව්. ළමයි මේ හුළඟ පේන්නේ නැතුවට මේ හුළඟත් එක්කලා එකතු වෙනවා. කවුද? වලාකොළුයි. එතකොට කැරකි හුළඟ කැරකෙනවා පේන්නේ නැතුවට ලස්සනට වලාකොළු කැරකෙනවා පේනෙන්නට ගන්නවා. පැහැදිලිද මම ඔයාලට කියන දේ? සුළඟ කැරකි මේකත් එක්කලා වලාකුළු වුණාම වලාකුළු කරකිනවා. ඒක නිසා මෙන්න මේ ප්‍රදේශය හරි හුරු බුටි. මෙන්න මේ ප්‍රදේශයට පුතේ මං කියන්නේ ඇස කියලා. දැන් ඔයා වීඩියෝ එකේදී දැකේවි. මේකට මං කියන්නේ ඇස වලා පවුර කියලා. මොකද පුතේ? මෙයාට මං කියන්නේ ඇස වලා පවුර කියලා. ඒතර මෙයා ඇස, මෙයා ඇස වලා පවුර. පැහැදිලිද මං කියන දේ? මෙයා ඇස, මෙයා ඇස. මට කියන්නකෝ වැඩි මහණියක් සිද්ධ වෙන්නේ ඇසටද ඇස වලා පවුරටද? ඇත්තට මේ ඇස ප්‍රදේශයේ තියෙන රටක ඉන්න මනුස්ස මෙහෙම සුළි සුළඟක් තියෙනවද කියලා දන්නේ නෑ. තේරුණාද මං කියන දේ? මෙහෙම සුළි සුළඟක් තියෙනවද කියලා දන්නේ නෑ. ඇස වලා පවුරේ උන්ට හොඳ එකෙන්
බඩු හම්බ වෙනවා. තේරුණාද? එතකොට ළමයි මේ මේ හරි මේ මේකට අහු වෙන ගෙවල් ඉඳලා ගැලවෙයි. ඇයි මේ බෆල් එකේ දවල තියෙන්නේ? එහෙනම් මයික් එකේ ඇම්ප් එකේද මයික් එකේද? මයික් එකේ තියෙන්නේ චරිතය කියපු බ්‍රෑන්ඩ් එකම තමයි අරගෙන ආවේ. මන්නේ ෂේප් එක දැන්න දුමු. හරි හරිනේ. ඇසයි ඇස වලා පවුරයි. තේරුණා නේද? පොතේ තරුවත් කියන්න. ශ්‍රී ලංකාවට බලපාන සුළි සුළං වලට ශ්‍රී ලංකාවට ඉස් රජෝ ඉක්මන් කරන්න ඕන. හොඳේ ශ්‍රී ලංකා ඒ එක ගොඩේ ලියන්නේ නැහැ පොඩි උන් වගේ. වෙනම තරුවක් දැල් අස්සල් ලියන්න. ශ්‍රී ලංකාවට බලපාන සුළි සුළං වලට ශ්‍රී ලංකාවට බලපාන සුළි සුළං වලට ප්‍රධානම හේතුව වන්නේ ශ්‍රී ලංකාවට බලපාන සුළි සුළං වලට ප්‍රධානම හේතුව වන්නේ ශ්‍රී ලංකාවට බලපාන සුළි සුළං වලට ප්‍රධානම හේතුව වන්නේ ඇස වලා පවුරයි. ඇස වලා පවුරයි. ඌ කියන බොරු. මම මොක කිව්වල් ලියනව නැඩේ මේ කෙල්ල. ඇබල ශ්‍රී ලංකාවට බලපාන සුළි සුළං වලට ප්‍රධාන හේතුව ඇස වලා පවුරද? මොකද්ද? මෙන්න මේ බොක්ක ළමයි. බෙංගාල බොක්කයි. බලාගෙන මං කුණහරුප කියාවි. ඒවත් පොතේ ලියලා තියේවි. ඒ අන්තට්ටුව ලිව නේද? කියන්නේ බෙංගාල බොක්ක තමයි එන්න ඕනේ නේ. මේකට ප්‍රධාන හේතුව බෙංගාල බොක්කයි. මේ ඔහොමම පෑනෙන් එක විනාඩියකින් මේක අඳින්න බෑ. විනාඩියක් ගන්න නැතිව තත්තර දෙක තුනකින් පෑනෙන් අඳින්න. අනේ පෑනෙන් අඳින්නකෝ. හොඳයි නේද? සරබි පොතන්නන්නකෝ. සරබි පොත් වෙන මම බලන ඉන්නවා දිහා. වාව් වෙනද වගේ හොඳට වැඩ කරනවා නේ. නවෝද්‍යා. ඒ නවෝද්‍යා මේ කෙල්ල මයික් එක ඔෆ් කර මේ කැමරා ඔෆ් කරගෙන ඉන්නේ නේ. පුරෝදා කසුන්ත විෂයෙන් විදුනි අපි කට්ටිය ඇවිල්ලා ඔක්කොම නේ. කෞශල්‍ය සර් අපිට කැඩි කැඩි ඇහෙන්නේ. අනේ බොරු. සුරභි පුතා කැඩි කැඩි ඇහෙන්නේ. ඇහෙනවා සර්, අවුලක් නැහැ. ඇපතේ කැඩි කැඩි ඇහෙන්නේ. කියන්නේ සමහරක් ඇහෙනවා වෙලාවට ඒකනේ. නවෝද්‍යා බලංගොඩ සර් මම දත් මැදලා නෑ එහෙනම් කැමරා ඕන් කරන්න විදිහක් නෑ. හා 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 දත් මැදලා එන්න කොහොමද? හරි මේක අදගත්ත නේද? ඊට පස්සේ යටිල් තරුවක් දාලා ලියන්න. පෘථුවියේ භ්‍රමණයත් සමග පෘථුවියේ භ්‍රමණයත් සමග මං එතකන් ප්‍රොජෙක්ට් රිලැක්ස් කරන්න. ඔව් පෘථුවියේ සමග පෘථුවියේ භ්‍රමණයත් සමග සමග
මෙම ගමන් කරන වාතයද පෘථිවියේ භ්‍රමණයත් සමග මෙම ගමන් කරන වාතයද පෘථිවියේ භ්‍රමණයත් සමග මෙම ගමන් කරන වාතයද නියවීමට මෙම වාතයද භ්‍රමණය වීමට පටන් ගනී. පෘථිවියේ භ්‍රමණයත් සමග මෙම ගමන් කරන වාතයද භ්‍රමණය වීමට පටන් ගනී. භ්‍රමණය වීමට භ්‍රමණය වීමට පටන් ගනී. හරිනේ? වීමත් තවම වීඩියෝ එක දැන් පෙන්න. වලාකුළු එක්වීමත් සමග එක්වීමත් සමග වලාකුළු එක්වීමත් සමග මොකද වෙන්නේ කියන්නකෝ. මෙම භ්‍රමණය වන පලාකුළු එක්වීමත් සමග මෙම භ්‍රමණය වන වාත ධාරාවන් පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙම භ්‍රමණය වන වාත ධාරාවන් පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන් වලාකුළු එක්වීමත් සමග. ඒ මේ දරුවට මා විශ්වාසම නෑනේ. මෙච්චර හොඳ මම නේ. එහි මධ්‍ය ප්‍රදේශයට කියන්නේ ඇස කියලා. වටේ ටිකට කියන්නේ ඇස වලා පවුර කියලා. ඇයි බබෝ? පලාකුළු එක්වීමත් සමග එම වාත ධාරාවන් පෙනෙන්න ගන්නවා. පෙනෙන්න ගන්නවා. මැද ප්‍රදේශයට ඇස කියනවා. වටේ ටිකට ඇසවලා පවුර කියලා කිත්. ප්‍රදේශයට ඇස කියනවා. අනිත්තිකට ඇස වලා පවුර කියලා කියනවා. එහෙම තමයි කරන්න ද. එහෙම තමයි කරන්න ද. මේ මල්ටිය තමයි අවුල්. නෑ මල්ටිය අවුල් බා. හරි මේ කියන්නකෝ. අපි ඉවර කරමු වැඩි. මොකක්ද ක්‍රියාවක් වෙන්නේ? ඇසටද ඇස්වලා පවුරටද? මෙහි දීපහානියක් වන්නේ ඇස ප්‍රදේශයට ඇස්වලා පවුරට නම් නෙමෙයි. මේ බලපවා පැන්සලෙන් ලියලා බලන්නකෝ. දැන් මෙහිදී වැඩිම හානියක් සිදුවන්නේ වැඩිම හානියක් සිදු
ප්‍රදේශයටයි. ඇස ප්‍රදේශයට නොව ඇස වලාපවුර ප්‍රදේශයටයි. අර නේද? ඇසවලා පවුර ප්‍රදේශයටයි. අපි මේ ප්‍රොජෙක්ට් එක කරගන්න බැරුව ගියොත් ලැප් එකෙන් බලනවා. කමන්නෑ. එක දවසකට විතර. ඇසලා පවුර ප්‍රදේශයටයි. හරි. අකුඩු මම බෙන්නවා. අනේ ඵලය යන කොලා. පෙන් මේ දරු මේ මම එහෙනම් මගේ මම මේ දූට ගෙදර ගිහලා තනියම පෙන්නලා තියෙන්නේ. තුප් නෑ. හරි හරි. මේ අවසාන ටික මගේ පුතා මට කියන්න. මේ බබෝ මට කියන්න. නෙමෙයි ඊළඟ තරුව දාන්නකො ඔහොමම ලියානෑ. ලියන්න. සුළි සුළඟක් ඇතිවීමට සපුරාලිය යුතු අවශ්‍යතා. සුළිසුළඟක් ඇතිවීමට සපුරාලිය යුතු අවශ්‍යතා. සුළිසුළඟක් ඇතිවීමට සපුරාලිය යුතු අවශ්‍යතා. සුළිසුළඟක් ඇතිවීමට සපුරාලිය යුතු අවශ්‍යතා. මට කියන්න එන්නෝනේ. පළවෙනි දේ ළමයි විශාල සාගර ප්‍රදේශයක් තියෙන්නට ඕන. ඒ විතරක් මදි. මේ සාගර ප්‍රදේශයේ උෂ්ණත්වය අධික වෙන්නට ඕන. තව ඒක විතරක් මදි. මෙතන තියෙන වාතය ටික උඩ යන්න ඕන. ඒවට මං කියන්නේ සංවහන ධාරා කියලා. එහෙනම් සංවහන ධාරා ඇති වෙන්නට ඕන. ඒත් විතරක් මදි. තාම මොනවද වෙන්න ඕනේ? පොතුවිය කරගෙන ඔකට පෘථිවිය අමුදෙන් කරකවන්න දෙයක් නැහැ පුතේ. මට කියන්න ඉරස් සහ සිරස් කියන එකේ තේරුම දන්නවද? සිරස් කියන් තිරිසන්නුන්ගේ කොඳුනාරටේ තියෙන පැත්ත. මම නම් හිතානේ නේ මේ පැත්තනේ. එද මේ පැත්ත තමයි තිරස් පැත්ත. පුතා සිරස් පැත්ත ඔය පැත්තනේ. එතන අපි ඉන්නේ තිරසටද සිරසටද? සිරසට. තිරසට නොවේ. එතකොට පුතා මේ සුළිසුළඟ තිරස් සුළං ධාරාවල් ද ඇති වෙනවනේ සිරස් සුළං ධාරාවල් ද ඇති වෙන. ඒ මට හරියට හිතලා කියන්න. සුළිසුළඟක් ඇති වෙන්න තිරස් පැත්තටද හුළඟ හමාන යන්න ඕනේ සිරස් පැත්තටද? සිරස් පැත්තර සුළඟ හමාන කියොත් දිව්‍ය ලෝකෙට තමයි සුළිසුළඟ දැනෙන්නේ. මම මේ කතා කරන්නේ පෘථිවිය ගැනනේ. එහෙනම් පෘථිවියේ සුළිසුළඟ ඉන්නනම් තිරස් පැත්තට. දැන් මම කරුණු තුනක් කිව්වා. පුළුවන් නම් කියන්න කරුණු තුන. අපේ එක විශාල සාගර ප්‍රදේශයක් තියෙන්න ඕන. සාගර ප්‍රදේශයේ ගොඩක් සීතල වෙන්න ඕන නෑ. උෂ්ණත්වය අධික වෙන්න ඕන. තව එහුනේ දිශාවට හමන සුලන් ධාරාවන් පවතින්නට ඕනි. ලියන්න බාන තනියම. ඒත් තව සංවහන ධාරා. පළවෙනි එක විශාල සාගර ප්‍රදේශයක් පැවතීම. විශාල සාගර ප්‍රදේශයක් පැවතීම. විශාල සාගර ප්‍රදේශයක් පැවතීම. කෞශල්‍ය වි කෞශල්‍ය විශාල සාගර ප්‍රදේශයක් පැවතීම. ඊළඟ එම සාගර ප්‍රදේශයේ උෂ්ණත්වය
සුරභි, එම සාගර ප්‍රදේශයේ උෂ්ණත්වය එම සාගර ප්‍රදේශයේ උෂ්ණත්වය ඉතා අධික වීම ඉතා ඕන්න හැමකුමින් පැහෙන්නේ නැහැනේ. අපි ලියමු අධික වීම. සාගර ප්‍රදේශයේ උෂ්ණත්වය අධික වීම අධික වීම වීම ඊට පස්සේ පුතේ තමුණද ඇති වෙන්න ඕනේ. සංවහන ධාරා ඇති වෙන්නට ඕන. සංවහන ධාරා ඇතිවීම සංවහන සංවහන ධාරා ඇතිවීම තව එකක් තියෙනවා. මොකද්ද? තිරස් දෙසට හමන සුළං පැවතීම. තිරස් දෙසට හමන සුළං පැවතීම. තෑගි ගෙනවා. එළ පුතේ. තෑගි දෙන කොච්චර විතර වෙලා යයිද? හා ඉක්මනට දෙන්නකෝ. Test, test, one. හරි පුතා, මේ ඔය වැඩේ කරන අතරතුරේ කරමු. මේ මට මතකයි අසිරු ගෙසරේ නංගිටයි මල්ලිටයි මොනා හරි ගෙනිච්ච නේද? ඔව් නෑ, මට හරියට මතක නෑ. පුතා මේ
ඒ මේ මේ මල්ටිය වැඩ කරන්න කියන්නකෝ. තව එකක් තිබ්බද? මෙච්චර තිබේ. මට එකක් ගෙනලා දෙන්න. මේ මල්ටිය වැඩ කරන්න කියනද? මේ මල්ටිය ලූස් කනෙක්ෂන් කියන්. ලූස් වෙලා තියෙන. හරි. හරිනේ. පුතා මෙච්චරයි සුළුසුළුඟ ගැන කියලා දෙන්න තියෙන්නේ. මේ ටික තේරුණාද? අපිට වීඩියෝ එක බලන්න විතරයි තියෙන්නේ. මල්ටි එකේ නාපු ගම වීඩියෝ එක බලමු. ෆිසිකල් අයයි ඔන්ලයින් අයයි දෙකොල්ලම. එහෙනම් මං දෙවෙනි ස්වභාවික ආවදාවලටත් මෙහෙම්මම මාරු වෙනවා. අනේ මං මාතර තුනක් කරා හොඳේ. මේ තාම් බෙලි ඇත දෙකයි පටන් ගන්න පුළුවන්. දෙවෙනි එක ලියා ගන්න පුතේ සුනාමි කියලා. සුනාමි. සුනාමි. ලියව පුතේ මොකක් කියලාද? සුනාමි කියලා. බහෙන් ළමයි මේ ඕගොල්ලොන්ට මන් දන්නවා මං කියපු ගම එකක් කියලා. අද බබෝ මේ 2004 අහනචට 2004 සුනාමි එන වෙලාවේ මම ඒ ලෙවල් කරනවා ළමයි. ඒලව කරනවා 26 වෙනිදා කියන්නේ ඔය දෙසැම්බර් 26 වෙනි දවසට. අපි මේ එහෙිටපු කොල්ල කුරුට්ටෝ ටික එකතු වෙලා අන්න ලොකු එකක් ගෙනාවා. අනිත් එක තමයි මගේ ඩස්ටරේ අතුරු දහන් වෙලා ඩස්ටර යන්නේ නැහැ. ඒකත් තවනේ. මේ මේකේ මොකක්ද දැන වැඩ කරන ඔක්කොම දෙනවයි. බබෝ මම මේ 2004 මේ දෙසැම්බර් 26 ගන්න කියලා දෙන්නේ පොඩක් ඒ මෙන්ටලිටි එක හිතන්න හොඳයි. අපි මේ මේ කාත්තේ මම ලෙවල් කරන පොඩි කොඩු ගැටයක් විතරයි. මේ කොල්ල කුරුට්ටොත් කියලා මේක නිමාඩු දවස් ප්ලෑන් පොයින්ට් එක කරානේ. ඒ හින්දා මේ කොල්ල කුරුට්ටොත් එක්ක එකතු වෙලා අපි ක්‍රිකට් ගහනවා. අර වෙනම ග්‍රවුන්ඩ් එකක් තිබ්බ ඒකේ ක්‍රිකට් ගහනවා. දැන් ඔය ක්‍රිකට් ගහ ගහ ඉන්න අතරේදී ඔය උදේදී මේ අපි පැතින මේ සමරේ මාමා කියලා ඔන්ලයින් එකේ ළමයි අපි පැතේ මේ සමරේ මාමා කියනවා කියනවා. සමරේ මේ කෑ ගහනවා හොඳට ඕම අඩිය ගහන මහා සුපිරි පොරක් එයා හරි ආයි ආතල්ම පොර. ඊට පස්සේ අතර බයිසිකලින් පැදගෙන යන ගමන් නතර කළා. අපි මෙහේ ක්‍රිකට් ගහනවා බලාපල්ලාන හරේ මූර්ද ගොඩ ගලලා මේ මෙතන තොපි ක්‍රිකට් ගහනවා අරකට මේකද කියලා අපිටත් එහෙන සද්දයක් දාන මිනිහා ගියා. ඊට පස්සේ අපේ කට්ටිය හිටපු කට්ටිය එයාට හූ කියන්න ගත්තා. මොකද ඉතින් සමර මාම කියන දේවල් පිළිගන්න මොඩ නෑ. ඔය මුහුද ගොඩ ගලන මුහුද ගොඩ ගල විහාර මහදේවිගේ කාලයේ ඒ කාලේ විහාර මහදේවි බිල්ලට දුන්නා අය කාවන්ති සල්ල ගත්තා. ඔහොම ඔහොම කියලා නේ අපි ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් අපි සමර මාමට එහෙන නක්කලේ දානවා මුහුද ගොඩ ගන්නවා පිස්සුද අරකද. අපි මේක කරන්න නැතත් නෑ. ඊට පස්සේ මේ ඉවර වෙලා මං හිතන් 11ට 12ට විතර අපි ගෙදර යනවා. ගෙදර කට්ටිය වෙන්නේ මූද ගොඩ ගලලා කියලා. එතකොටයි මට නිකන් නිකන් මටත් නිකන් අකුණක් ගැහුවා. මාම කියපු ඇත්ත මූද දික තව කොහෙද තිබ්බේ ඔක? අන්න ගෙනihලා දැක්ක නේද වටින රෙදි කෑල්ල. දර්ශන මම මටමයි දීලා තිබ්බේ ඔක. හරි මේ අන ගල්ල කියන එක ගැන එහෙම ළමයි මේ ඔකේ අවාසනාවන්තම දේ තමයි 2007 පුතේ අවාසනාවන්තම දේ තමයි මිනිස්සු ගොඩක් මැරෙනවා. හැබැයි ළමයි අර භූ විෂම ලක්ෂණ ඔනි අරව මේවා ඔක්කොම ඉගෙනගෙන තිබුණා. හැබැයි රත්නම් පුතේ කවමදාවත් සුනාමියක් ගැන ඉගෙන නැහැ. බලන්න අපි අධ්‍යාපන ක්‍රමවල මොදේ
මේ මං අහලා තියෙනවා එක්තරා ඇමති කෙනෙකුට කතා සුණා මගේ අගේ නෝන ළමයි එයාපෝර්ට් එකට යවවලු මල් බොකියෙකුත් එක්කලා පිළිගන්න. එයා හිතලා තියෙන සුනාමි කියන්නේ මනුස්සයෙක් කියලා. එක්තරා ළමයි මෙල්ලෝ හත් මන්නම් මේ ගැන දැනගෙන හිටියෙම නෑ කවමදාවත්. ඒතර මෙච්චර දිනුනෝ නෑ සමාජ ජාලායෝ මෙයා තිබුණේ නැහැ. එහෙම මිනිස්සු කොච්චර මැරුණාදනේ. දැන් මම දන්නවා යාට එහෙම ලොකු අදහසක් නැහැනේ මේක ගැන. යසුරට තියෙන සුනාමි ගැන ලොකු අදහසක් නැහැ. පුතේ අදහස තියෙන්න නම් මේකෙන් අම්බෝහි වෙන්න එපා. මේකෙන් කාට හරි මොනවා හරි කරදරයක් කළා තිබ්බා නම් අදහස හොඳටම දැනෙනවානේ. මාතර ළමයි මම ওই පන්ති පටන් ගත්තුම කාලේ 2010 වගේ මේ කාලෙදි 16-17 වගේ කාලෙදි ළමයි මම මේ ඔය වගේම පන්ති එක සුනාමිය රස බර තොරතුරු කිය ගියා වතු මෙන්න මෙහි පාවීගෙන ගියා එතකොටගෙන ගියා එහෙම ගණනකොට රස කතා කිය කිය උගන්නනවා බිත්තියක් අයින හිටපු ගෑන ළමේ නන්න ගත්ත මටත් මාතේ ටියුෂන් එකට ඇවිල්ලා දෙයක් නැහැ ලකේ හේතුව මම සුනාමිය විහිළුවකට වගේ නිකන් අරගෙන ගැන විස්තර කරාට අර ගෑනු ළමයට ඒක බොහොම තදබල ලෙස ඇදිලා එයාගේ අම්මයි අක්කයි තාත්තයි තුන්දෙනාම එදා මාකට් එකට ගිහලා මාතර තුන්දෙනා ගිහලා අගේ විතරයිලු පුතේ බොඩි එක ලැබුණේ වෙන මේ අක්කගේවත් මගේ බොඩි එකවත් ලැබුණ නැහැලු. ඒතර ඒ දරුවා ඉන්නේ දැනට ඉන්න අත් එක්කලා තාත්තගේ අම්මත් එක්කලා. ඒතර පොල් විනාශ වෙන්නේ යට මංගල්‍ය හින්දා නේද? එතකොට ඔයාලට තේරෙනවද අපිට වචනයක් විතරක් වෙන දෙයක් මනුස්සයන්ට කොච්චරනම් දුකක්ද කියලා. ඉතින් මේ සුනාමිය ගැන ලැබෙන්නේ සුනාමියක් ඇති වෙන නම් ප්‍රධානම තියෙන ඕනේ මොකක්ද? මූලක් තියෙනවා නේද? සුනාමි ගොඩක් තියෙනවා. කෞශාලය මං කියනවාද ඇහෙනවද? අර කැඩි කැඩි දැහන්නේ සුරභි මං කියන දේ ඇහෙනවද? හිට එකක් දැන් සර් පොඩ්ඩක් කැඩි කැඩි එන්නේ. මං කියන දේ ඇහෙනවද? චුට්ටා මැසේජ් එක දාන්න. මැසේජ් එකක් දාන්න. හරි 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 මෙහන් දා මේ තියෙන මුහුදු ප්‍රදේශය වෙන ළමයි සාගරයේ තියෙනවා. මම තව චුට්ට කියලා දෙනවා. අපි මම ඔයාලට තව චුට්ට කියලා දෙනවා. තමයි සක්වෙන් භූමිකම්පානයේ ඔව් එකක් ගැන තමයි ළමෝ මේ නැති පිච් ඒගොල්ලොන්ට කැඩි කැඩි තමයි එහෙන්නේ බැටරි ඉවල අවුලක් ඇතිනේ. මං ගෙනාව මුළු එක මාරු කරනවා අවුල නැහැ. හරි මෙන්න මෙතන භූතැටි දෙකක් භූතැටි දෙකක් කියන එක මතක හත වසර දෙති ගැන්නු කොට්ට
එහෙම වෙච්ච මම එනස් නෑ මං ගාම මේ නවල් නෝ මට තත්පරයක් මේ අද සිද්ධ වෙන දේවල් ගැන මහ ලොකට හිතන්න නෑ නේද? හරි මේ හැබැයි මම කාණ්ඩ සිදෙනානේ අපු සමහර බැටරි බහලා එන්නේ නැති සුරභි දැන් ඇහෙනවද? දැන් ඕකේ නේද? දැන් හරිනේ මයික් එකෙන් ඇහෙනවා. මේ මම දැනට මේ මයික් එක පාවිච්චි කරනවා. ඒක මොකක් හරි ජිල් මාට්ටයක් ගහගම. මේ මයික් එකෙන් ගන්න කොහොමද? මම මේක දිග මන්දිනේ මාර වේදනාවක් නේ. හරිද පුතේ, මේ දැන සුරභි ඇහෙනවනේ, මොකද ප්‍රශ්නයක් නැහැ නේද? මේ දැන් ඇහෙනවනේ හොඳටම. ඔව් ළමයි, මම හිතන්නේ ඒක මේ උඩ වඩා ඇහෙනවා. මට අයියෙන් කතා කරන්න ඉදරයි. හරි, මෙයා මෙතන තියෙන ඉතා උටැඩි දෙක නේ, වෙන උටැඩි දෙක. අර ඒ උටැඩි දෙකම ළමයි මේ තදින් එකිනෙක තෙරපමේ නේද? තෙරපමේ උටැඩි එක්තරා මොහොතක මොකද තෙරපි තෙරපි මුදලිය එක මත පිළි අනිත් එක ගමන් කරන්න ගන්නවා. සර්වම විතර මේ මෙන්න මෙතන තියෙන මේ මුදලි දෙකෙන් මෙහෙම තියෙන මුදලි දෙකෙන් හිතා එකක් කොන්නම වෙන්න ගන්න. සර්වම මෙන්න මෙහෙම වෙන්න ගන්න මේ මුදලි දෙක එකක් උඩට යනවා අනිත් එක පල්ලහැර යනවා. ඒත් එක්කලම හිතන්නමයි පුතා මෙන්න මෙතන තියෙන සාගර ප්‍රදේශය දැන් මම ඔයාලට මේ අන්දර කුඩියද වගේ මේකේ මීටර් 700ක් අඩුම තරම් මීටර් 1500ක් ඒ වගේ ලොකු ගැඹුරක් කියන එක. එතකොට තමයි මේකත් එක්කලා මෙතන ඔයා ටිකක් තේරුම් ගන්න. මෙහෙම වෙනවත් එක්කලා මුතා මෙතන තියෙන වතුර කඳක් කියලා නගිනව නේද? ගස් අරලා විතර බලන්න මෙතන තියෙන වතුර කඳ මෙන්න මෙහෙම S7. මේ ඔන්නෝම S7. උදේ මේ S7 කොට වතුර ලීටර් මේ 5 6 10 පාරක් S7 මේ මහා දෙවන්ත වතුර කඳක් S7. ඔකේ මෙයා S7 ඉන්න වොමනා කරන වතුර සපයන කවුද? මේ මුnde තියෙන වතුරමනේ. ඒක තමයි මෙයා S7 කොට මේ තියෙන වතුර ටික පල්ල හැටේනවා නේද? ඔන්න ඔක තමයි පළවෙනි සංඥාව. මේ තියෙන වතුර ටික පල්ල හැටේනවා. පල්ල හැට ඇවිල්ලා
තුළමයි මෙන්න මෙතන සාගර පරදිනවා මෙතන අන්තමට එසවුණා. උදේ ඊළඟ මොහොතදී මේ එසවුණු රළ කඳ ඔන්න ඔහොම එනවා. දැළම මිහි ගැඹුර වැඩි, මිහි ගැඹුර අඩුයි. උදේ ගැඹුරු වැඩි හරියදී සුදු වශයෙන් ඉස්ස වෙන්නේ. ගැඹුර අඩු වෙන්න මේ එසවෙන ප්‍රමාණය මෙන්න මෙහෙම පුතේ වැඩි වෙන්නට ගන්න. ගැඹුර අඩු තැනේදී එසවීම අඩුයි. ගැඹුර අඩු තැනේදී එස ගැඹුර වැඩි තැනේදී එසවීම අඩුයි. ගැඹුර අඩු තැනේදී එසවීම වැඩි. අවසාන තමයි මේක ප්‍රතිපලය වෙන්නේ සමහරක් විට මීටර් පිටුස් මීටර් 30ක් 40ක් විතර උස සමහර විට පොල් ගහකට වඩා උස දෙවන තරකට මේ ගොඩබිම ආක්‍රමණය කරන එක මේ සම්පූර්ණයෙන්ම සුළු විසිරු කරලා දානයන එක තමයි මේකදී අවසානයේ සිද්ධ වෙන්නේ. හිතපොතේ මේ සුනාමියක් කියන එක එච්චර ආතල් අදගීමක් වා සෝක අදගීමක් වා නෙමෙයි මහා ව්‍යසනයක්. සාමාන්‍ය පුතේ මොන දක්ෂ කෙනෙකුට වේ වුණා මේ වගේ රාගන එක්තරින් නැහැ. විනාශයක් තමයි සිද්ධ වෙන්නේ. මෙන්න මෙහෙම ගාලේ කවුන් එක දිහේ මේ විදිහට තමයි. මෙන්න මෙහෙම කොට වැගිලා තියෙනවා. ඒ කියන්නේ මේ මුද පටන් ගන්න තරම වැඩි මේ ටික අඩු ඉතින් මෙතන අර මේ පැත්තට ගහපු ගමන්ම මේ තියෙන ගොඩ නැගිලි ලක්ත ලොට්ට ඔක්කොම ටික කඩාන විදිහට යනවා. ඒ මුතු මන්ටමඩ වඩා මේ හරිය පහතින් වැඩි. මාතර මෙහෙම සීන් එකක් නැහැ. මාතර බලන්න බ්‍රවුන් සීන් එක සම්පූර්ණ රාමිය පහලේ තියෙනවා. ඒ ඉඳලාම මාතර සීන් එක උනේ ඩග පොඩ්ඩක් අපි දාන ගන්නවා. ඒක අපි විහාර පැත්තේ කර කියනවා පොඩ්ඩක් ටිකක් හැමෝටම නෙමෙයි තමා පැත්තේ ඉන්න අය පල්ලියේ ඉන්න කීප දෙනෙක් කොයි ඒ ස්ටෑන්ඩ් එකේ ඉන්න කීප දෙනෙක් කොයි ඒක ඉතර ගැප්ත වගේ කාල් එහෙම දෙනවා කාල් එක පොදකටම කියන කාල් තමයි දෙවැන්ත මොස් කාර් කියන උනේ මෙන්න මේ ගැටලුව තියෙන නිසා තේරුණා. එතකොට මේකේ මේ වගේ භූමිකම්පාවකින් විතරද ප්‍රධානම සුනාමියක් ඇති වෙන්න පුළුවන්? ඈ නෑ කවුරු වගේ දැක්ුණා මේ අකේ දේරුලා තමයි දැනෙන්න උත්සාහවන්තයක් පැටල ගන්න පුළුවන් න්‍යාස්තිකන් හදා ගැනීමක් නිසා වෙන්න පුළුවන්. ඔබලු නොදන්නවට ඔය සීතල රටවල මහා දැනෙන්න අයිස් අඩු තියෙනවා. මහා දැනෙන්න අයිස් හන්දක් එකවරම තමයි මුදල් කරා ගන්න උත්තේන්නේ. ඒ තමයි සුනාමි තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන් නේ. මම හිතුවා මේක ඇද ගන්නවා මම වීඩියෝ එක රැස් කරනකම්. සනුජේ සනුජේ ඔව් සනුජේ සර්. අකේ ඔව් සර්. තමාව ඇහෙනවද? ඔව් සර් ඇහෙනවා. පුතා මේ සවුන්ඩ් වල අවුලක් තියෙනවද? සර් ඉස්සල්ලා මයික් එකේ චුට්ටක් කැඩි කැඩි ඇහුණා, දැන් නම් සෙන්සර් කියලා අවුලක් මට නෑ රැස් සර්. කියන දේ ඇහෙන්නේ. දැන් අවුලක් නෑ සර්. සංකාට් එක ගන්න දෙන්නේ නැහැ. අකේ දැන් අවුලක් නෑ සර් ඇහෙනවා. මැසේජ් එකක් එවන්නකෝ. දැන් ඇහෙනවා නේද? දැන් ඇහෙනවා සර්. හරි පුතේ. දැන් ෂේප් එක ගියාම හොඳයි. ලබන සතිය වෙදි මෙනික ඔක්කොම මේ හරි ආවේ.
Good morning. Hello. Good morning.
සම්ප්‍රේෂණය වනවි ගොඩබිමට සම්ප්‍රේෂණය වනවිට ගොඩබිමට සම්ප්‍රේෂණය වනවිට වනවිට විශාල අපේ ගොඩබිම සම්ප්‍රේෂණය වනවිට බලාගෙන දෙවියන් නැහැ පරාහිතර කියන්නේ යම්බුර අඩුවන විට යම්බුර අඩුවන විට යම්බුර අඩුවන විට මෙම රළමෙන් ඉතා විශාලිකක් බවට පත්වේ මෙම රළමෙන් ඉතා විශාලිකක් බවට පත්වේ ඉතා විශාලිකක් බවට පත්වේ මෙහි අවසන් ප්‍රතිපලය වන්නේ මෙහි අවසන් ප්‍රතිපලය වන්නේ අවසන් ප්‍රතිපලය වන්නේ මේ අවසන් ප්‍රතිපලය වන්නේ මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ ඉතා විශාල රළ කඳක් ඉතා විශාල රළ කඳක් ගොඩබිම වෙත පැමිණීමයි හරි මේ අවීරියගේ හරි මේ පුතා මේ තියෙන්නේ චන්ද්‍රිකා ඡායාරූපයක් මේ චන්ද්‍රිකා ඡායාරූපයක් බලන්න
පුතා බලන්න මේ චන්ද්‍රිකානාරම තියෙන්නේ. ඒ මේක පේනවද? අයියෝ ඒක කියන්නේ. ළමෝ මෙන්න මේක පේනවද කියලා බලන්න. මේ තියෙන්නේ බලාකුළු ටිකක් නේද? ඇයි මේ බලාකුළු ටික කරකිලා තියෙන්නේ? හරිද? ඇයි මේ බලාකුළු කරකිලා තියෙන්නේ? ඔව් අපි කිව්වනේ සුළුසුළඟ ගමන් කරනකොට මේවා කැරකි කැරකි ගමන් කරන්න කියලා. එතකොට මේ තියෙන්නේ එහෙම තියෙන ඇස බලාපවුර. මේ මැද්දෙන් තියෙන්නේ මොකද පුතා? ඇස. මේ හොඳටම පේනවා නේද දරුවෝ? අර මං කියපු කැරගෙන කතාව බලාපොරොත්තු එක්ක එක පේනවා. ඒ ටික ඔක්කොම පේනවා. මෙන්න මේ දේ. ඔයාලා ඒ 10 වසර පන්තිය දැන් තාම අපි 9 වසර ගන්නේ 10 වසරේ පන්තිය පටන් ගන්නවා මෙන්න මේ දවසේ හැමෝම ගන්න මෙන්න මේ දවසේ හැමෝම ලියා ගන්න ඒ තමයි එකොළොස් වෙනි බ්‍රහස්පතින්දා. එකොළොස් බ්‍රහස්පති දෙකෙන් කාලය දුක්කා. මේ සතිය බ්‍රහස්පතින්දා. හොඳයි. අද සෙනසුරාදා ඉන්ද සමුදා බ්‍රහස්පතින්දා ඔයාගේ 8 ඉඳලා දානවා. ඔන්න ඔන්ලයින් දරෝලේ ෆිසිකල් දරෝලේ එකොළොස් නැහැ. 8 ඉඳලා 12 දක්වා ඔයාගේ 10 වසර පන්තිය පටන් ගන්නවා. පටන් ගන්න මම මේක කියන්නේ එක විද්‍යාවරුනේ විදියට ඔච්චර ගැළපෙනවා නැද්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් යම් කිසි ආගමක් අදහන වෙලා යම් කිසි අපිට බලය කියන්නේ විස්තර විශ්වාස කරන්න නැහැ. සියලුම දෙනාය දාට චෝක් මෙන්න ඇතර කියන්නේ. ඉතේ විශ්වාසය වැඩි වෙන මඩලොත් එක්කලා ගැට ගහරන්නේ. මේ ගහන ගේම් එක අපි ග්‍රහස් කරන්න පටන් ගන්න ගේම් එක ගොඩලියොත් උදේ ඔයත් ගොඩ වගේ අමදාසත් ගොඩ සහෝදර සහෝදරයන් ගොඩ සියලු දෙනාම ගොඩ මේ හොඳ දියකට යනවා. හැබැයි මේ ඒ ගමන කියන සෞතුම ඔයාට ඔයාවත් නැතුව යනවා. එන්න තමුන්ගේ වැඩ ටික කරගන්න හේමක් ගහගන්න. මේ මම තාම කතා කරලා ඉවර නැහැ. මම දන්නවා ඔයගොල්ලෝ යනවා නේද? මම යනවා. තියාගන්න හැබැයි මම මොකක්ද තියාගන්න. යනවා. බලන්නතේ මේ අපි එදාට රසායන විද්‍යාව පටන් ගන්නවා. මොනම හේතුවක් නිසාවත් නැහැ නේ මේ පළවෙනි දවසේ හිටියේ නැත්නම් 10 වසරේ කාලතර සායන විද්‍යාව ඉවරයි. සිද්ධුත් මේ ඉලෙක්ට්‍රෝන විද්‍යාස කියන්න තියෙන මේ දැවැත්ත කොටස අපි එදාට කතා කරගෙන මොහාර රසවත් මම ඔය කියනවා නම් බලන්නද උතුමාකාර රසවත් උතුම ලක්ෂණ කොටස අපි එදාට කතා කරනවා. ඊළඟට සර්ගේ පසාන විද්‍යාව ඉගෙන ගන්නවා. මම විශ්වාස කරනවා යාට වරදින ඉන්න නැති වේ කිසිසේත්ම බයින්දුවේ නැහැ. සහ තව එක දෙයක් මම ගෲප් එකට දානවා හොස්ට් එක දානවා කියන්නේ අනුකම්පිත ගාන සියලු දෙනා දෙනවත් කරන්න. ඊළඟට
පටන් ගන්නවා ප්‍රසාරණ විද්‍යාව කියන. හරිද? එහෙනම් අපි පදල සමස්ත කරන උත්තරයන්ට ගෙන හදේ පුළුවන් මොකද කියන දැන් සේ මතක ඉති. සාමාන්‍යයෙන් ඥානීය වෙන උත්තරයක් නැහැ. බලන්න. ඒ අද මාළෝකට දෙයක් ඉඳන් එපා අපේ නාටකවලෝ. අදට ලොකු දෙයක් ඉඳන් එපා අපේ අද ගියා මොකක්ද කියන සීන් එකක් තියෙනවා. Terima kasih.